දෙනා හෂිනි වැදැන්ඩ කියන නමට වඩා ඇයව හඳුන්වන්නේ සෙනුරි යන නමින්. සෙනුරි මේ දිනවල ගත කරන්නේ හිතේ ආදර හැඟුම් පුරවාගෙන. ඇගේ සුන්දර සාමකාමී පෙම සංගීතයේ ඇතුළේ දවසින් දවස දළුලා වැඩිද්දී සෙනුරිගේ චරිතය පසුපසින්න හෂිනිගේ පෙම් කතාව ගැනයි මේ දිගහැරුම. හෂිනිගේ හිතෙල්ලෝ පාසල්වියේ පෙම්වතුන් ගැන පවසන්න කැමතිද? මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ. ඒක මිශ්‍ර පාසලක්නේ. අපි පිරිමි ළමයින්ව ආශ්‍රය කරනවා. ඒ නිසා පිරිමි ළමයි ගැන ගොඩක් වෙනස් හැඟීමක් තිබුණේ නැහැ. පාසල් වියේදී මට වැඩියෙන්ම හිටියේ පිරිමි යාළුවෝ. අනික මමත් ටිකක් පිරිමි ළමයෙක් වගේ. ඒ කාලේ මම හරිම චණ්ඩී. ඒ කියන්නේ පාසල් වියේ හෂින්ට පෙම්මැරියුම් නොලැබුණු බවද? නැහැ නැහැ. පිරිමි ළමයි මගෙන් යාළු වෙන්න ආපු අවස්ථා තිබුණා. හැබැයි මට පිරිමි සම්බන්ධයක් පටන් ගන්න ඕන කමක් තිබුණේ නෑ. මං ඒ දවස්වල ඉස්කෝලේ වෙන හැම සිදුවීමක්ම අම්මට ඇවිත් කියනවා. පිරිමි ළමයෙක් යාළු වෙන්න ඇහුවත් ඒ විස්තරේ අම්මට කියනවා. අම්මට නොකියා හිතේම හංගාගෙන ඉන්න පෙමක් පාසල් වියේදී හෂිනට හමුුනේ නැද්ද? මං සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ හදාරන්න කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලෙත් මගෙන් පිරිමි ළමයි කීප දෙනෙක්ම යාළු වෙන්න අහලා තිබුණා. මං ඒ අයට කැමැත්ත දුන්නේ නෑ. හැබැයි මම හිතින් කැමති වෙලා හිටිය කෙනෙක් හිටියා. එයා පාසල් සිසුවෙක් නෙවෙයි, අපිට ටිකක් වයසින් වැඩිමහල් සංගීත ශාස්ත්‍රයේ කෙනෙක්. ඒක කැමැත්තක් විදියට හිතේ තිබිලා අප්‍රකාශිත ප්‍රේමයක් විදියට හිතෙන් මැකිලා ගියා. හෂිනිගේ පළමු පෙම හමුුණේ කොහෙදිද? උසස් පෙළ සමත් වෙලා ගෙදර ඉන්න කාලේ මම හෝටල් ශාස්ත්‍රයේ විධායක ශ්‍රේණියේ පිළිගැනීමේ නිලධාරිනියක් විදියට රැකියාවක් කළා. එම රැකියාවට ගිය අවස්ථාවේදී මට කෙනෙක් හඳුනගන්න ලැබෙනවා. ඔහුගේ ගතිගුණ, අහිංසකම්, වැදගත්කම් වගේ දේවල් එක්ක මං ඔහු ගැන ගොඩක් පැහැදෙනවා. පසු කාලෙක අපි පෙම්වතුන් බවට පත්වෙනවා. සංගීතයේ රන්දික සෙනුරිට මොන විදියට ආල වැඩුවත් අදටත් ඔබේ හිත ළඟ ඉන්නේ ඔහුද? අපි අපේ දෙන්නගෙම වැඩිහිටියන්ට මේ ගැන දන්වලාමේ සම්බන්ධය සාමකාමීව අවුරුදු දෙකමාරක් විතර පවත්වගෙන ගියා. පස්සේ පහුගිය කාලේ එයාට වෙන සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මං ඒ ගැන විමසුවහම එයා කිව්වේ අපේ සම්බන්ධය තවදුරටත් ගෙනියන්න බැහැ කියලයි. ආදර කතාවට නැවතීමේ තිත තියන්න ඔබගේ කලා කටයුතු හේතුවක් වුණාද? එයා හැදුනේ වැඩුනේ පවුලත් එක්ක. එයා දුර පළාතක කෙනෙක්. ඒකත් එක්ක එයාට මේ සමාජයේ ලොකු වෙනසක් දැනුණා කියලා මට හිතුණා. නමුත් එයා මට රඟපාන්න යන්න එපා කියලා ලොකුවට කිව්වේ නැහැ. ඒත් මම රඟපාන්න යනවට එයා කැමති නැහැ කියලා මට දැනිලා තියෙනවා. ඒ හේතුවෙන් අපි අතර ලොකු ප්‍රශ්න ඇති වුණේ නැහැ. ඔය වගේ පොඩි පොඩි දේවල් නිසා එයාට වෙන කෙනෙක් ළඟට යන්න සිද්ධ වෙලා. ඉතින් මම ඒකට එයාට ඉඩ දුන්නා. ආදරය වෙනුවෙන් කලාව කැප කරන්න හෂිනි සූදානම් නැහැ කියලාද ඔය පවසන්නේ? එයා අපේ ආදරේ නවත්තන්න හදන වෙලාවේ මම කිව්වා ආදරේ නවත්තන්න හේතුව රඟපාන්න ගියේ එක නම් මම රඟපෑම නවත්තන්නම් කියලා. නමුත් පස්සේ මට හිතුණා මගේ හැකියාවට මට ලැබුණු දේවල් ඇයි මම නැති කරගන්නේ කියලා. රඟපෑම පැත්තකින් තියමු. සංගීතය කියන්නේ මගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන දෙයක්. ඒක මගේ නයින් කරන්න කවදාවත් බැරි වෙයි. ආදරේ විරහ වේදනාව ඔබ කලාව නිසා මකා දෙමුවද? ඒ වියෝ මට මානසිකව සෑහෙන ලොකු බලපෑමක් කළා. මොකද මං අවුරුදු දෙකමාරක් ආදරේ කරපු කෙනාමට නැති වෙද්දී ඒක ලොකු දුකක් කැළඹීමක් වුණා. අපේ ආදරේ ගෙවල් වලින් දැනගෙනත් හිටියා. මගේ හැම වැඩකම අපේ ගෙවල් වල අයට අමතරව මගේ පසුපස හිටියේ එයා. එයා මගේ නෑත් වෙද්දී මට දැනුනේ මගේ පැත්තක් හිස් වුණා වගේ. ඒත් කොච්චර ප්‍රශ්න තිබුණත් මම මගේ වැඩ කරගෙන යනවා. ප්‍රශ්න කියන දේ මිනිස්සුන්ට එනවනේ. එහෙමයි කියලා මගේ වැඩ නතර කරන්න බෑ. මගේ රංගන කටයුතු, අධ්‍යාපන කටයුතු මං කොහොමත් හොඳින් කරගෙන යනවා. ආදරය කරන්න යලිත් කෙනෙක් තෝරගන්න හිතේ කැමැත්තක් නැද්ද? ආදරය ගැන මේ දිනවල නම් කිසිම හැඟීමක් නැහැ. ආදරය කරනවා නම් මං ඒ කෙනා බොනවට කැමති නැහැ. මොකද මම ආදරය කරන කෙනා මත්පැන් පානය කළේ නැහැ. ඒක තමයි එක. ඊට පස්සේ උගත්කම, වැදගත්කම, පිළිවෙලකට ඉන්න පුළුවන් එක ගැන හිතනවා. හෂිනි සෙනුරි වගේ පෙම්වතියක් වෙන්නද කැමති? ආදරය කරනකොට මං ආදරය කරන කෙනා මන් නිසා සතුටින් ඉන්නවට මම කැමති. ආදරය කරද්දී මං සෙනුරිටත් වඩා ආදරය කරන කෙනෙක්. හැබැයි සෙනුරි රන්දික සර අතර තියෙන්නේ හරිම සාම්ප්‍රදායික ආදරයක්. ඇත්ත ජීවිතේ කවුරුත් එහෙම ආදරය කරන්නේ නැහැනේ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.